ආයිබෝන් දුවේ පුතේ අපි හැමෝම කැමති ක්‍රීඩා පිටියට ගිහිල්ලා ක්‍රීඩා කරන්න. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ එවැනි ක්‍රීඩාවක් පිළිබඳව 9 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයයේ 9 වන ඒකකයේ වන දුරපැනීමේ ඉසව් ප්‍රගුණ කරමු කියන පාඩම කරන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. අපි දුරපැනීමේ ඉසව්වක පුංචි වීඩියෝ කොටසක් නරඹලාම පාඩම පටන් ගමු. ඔයාලා නැරඹුවේ දුරපැනීමේ ඉසව්වක පුංචි වීඩියෝ පටයක්. මල්ල ක්‍රීඩා වර්ගීකරණයට අනුව දුරපැනීමේ ඉසව්ව පිටියේ ඉසව් යටතට ගැනෙන තිරස්පැනීමේ ඉසව්වක්. දුරපැනීමේදී ක්‍රීඩකයා ගුවනේදී ශරීරයේ හසුරවන ආකාරය අනුව දුරපැනීමේ ශිල්පීය ක්‍රම තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි එල්ලින ක්‍රමය, එහෙම නැත්නම් හැන්ග් ටෙක්නික් කියනවා. දෙවෙනි එක තමයි පාවෙන ක්‍රමය, සේල් ටෙක්නික්. තුන්වෙනි එක ගුණත පාමාරු කිරීමේ ක්‍රමය, හෙච් කෙක් ටෙක්නික්. ක්‍රීඩාවක් සැකසලා තියෙන ශිල්පීය ක්‍රමයන් ඇසුරු කරගෙන බව ඔබ මේ වන විට දන්නා දෙයක්. ඒ වගේම තමයි ශිල්පීය ක්‍රම අධ්‍යයනය කරනකොට අවදි වලට බෙදලා තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඉතින් දුරපැනීමේ ශිල්පීය ක්‍රමවලත් අවදි හතරක් යටතේ තමයි අධ්‍යයනය කරන්නේ. ඒකෙන් පළවෙනි එක තමයි අවතීන ධාවනය, දෙවෙනි එක නික්මීම නැත්නම් ඉපිලීම, තුන්වෙනි එක පියාසරිය හා පතිත වීමේ අවස්ථාව ලෙස. දුරපැනීමේ ශිල්පීය ක්‍රම තුනක් තියෙනවා කියලා මං කිව්වා. පාවීමේ ක්‍රමය, එල්ලීමේ ක්‍රමය සහ ගුවනත පාමාරු කිරීමේ ක්‍රමය. ඉතින් මං දැන් ඔයාලත් එක්කලා කතා කරන්න හදන්නේ එම ශිල්පීය ක්‍රමවලින් එකක් වන දුරපැනීමේ එල්ලීමේ ශිල්පීය ක්‍රමය, එහෙම නැත්නම් හැන්ග් ටෙක්නික් එක ගැන. නික්මීමෙන් පස්සේ ඉහලින් ඇති ආධාරකයක එල්ලීමට දෑත් ඉහලට ඔසවන ආකාරයට පියාසරිය සිදුවන නිසා මේ ක්‍රමයට එල්ලීමේ ක්‍රමය කියලා කියනවා. දුරපැනීමේ එල්ලීමේ ශිල්පීය ක්‍රමය පුහුණුව සඳහා ක්‍රියාකාරකම් භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් පළවෙනි එක තමයි සෙමින් ඉදිරියට ඇවිදිනවා, තනි පාදයෙන් ඉපිලිලා කුඩා බාධකයක් මතින් පනිමින් ගමන් කිරීම ගන්න පුළුවන්. දුරපැනීමේ එල්ලීමේ ශිල්පීය ක්‍රමය පුහුණුව සඳහා ක්‍රියාකාරකම් භාවිතා කරන්න පුළුවන්. එම ක්‍රියාකාරකම් වල රූප සටහනුත් ඔයාලට පේන්න තියෙනවා. එකක් තමයි සෙමින් ඉදිරියට ඇවිදිනවා, තනි පාදෙන් ඉපිලිලා කුඩා බාධකයක් මතින් පනිමින් ගමන් කිරීම ගන්න පුළුවන්. ඊගාව එක සෙමින් ඉදිරියට දුවමින් තනි පාදෙන් ඉපිලිලා කුඩා බාධකයේ මතින් පැන ඉදිරියට ගමන් කිරීම ගන්න පුළුවන්. ඊගාව එක සෙමෙන් ඉදිරියට දුවනවා, දක්වා ඇති සලකුණට හුරු පාදය තබා ඉපිලිලා ඉදිරියේ ඇති බාධකයට ඉහලින් පැන පාද දෙකෙන්ම පතිත වීම ගන්න පුළුවන්. තව එකක් ගන්න පුළුවන් රූපයේ දැක්වෙන ආකාරයට පියවර තුනක අවතීන ධාවනයකින් පසුව අවසාන පියවරේදී හුරු පාදය තබා නික්මීම සිදු කිරීම, නැවත ධාවනයට මාරුවීම, ඒ අවස්ථාවේදී ඉපිලීමේ පාදය හොඳින් දිගහැරී තියෙන්න ඕන, නිදහස් පාදය පොළොට සමාන්තරව ඔසවා තියෙන්න ඕන, දෑත් දිගහැර එල්ලෙන ආකාරයට තියෙන්න ඕන.
දුරපැනීමේ එල්ලීමේ ශිල්පීය ක්‍රමයේ පුහුණුව සඳහා ගන්න පුළුවන් තව ක්‍රියාකාරකමක් තමයි රූපයේ දැක්වෙන ආකාරයට එක තැන සිට ඉහළට ඉපිලෙමින් එල්ලා ඇති ආධාරකයක් දෑතින්ම ස්පර්ශ කර පාද දෙකින්ම පතිත වීම. පතිත වීමේදී අනිවාර්යයෙන්ම දණහිස් නැවිලා තියෙන්න ඕනේ. දුරපැනීමේ එල්ලීමේ ශිල්පීය ක්‍රමයේ පුහුණුවට ගන්න පුළුවන් තව ක්‍රියාකාරකමක් තමයි රූපයේ දැක්වෙන ආකාරයට පියවර කිහිපයක අවතීර්ණ ධාවනයකින් පස්සේ සලකුණු කරන ලද ස්ථානයේදී හුරු පාදයෙන් නික්මිලා එල්ල ඇති ආධාරකයේ ස්පර්ශ කිරීම කරන පාද දෙකම පොළවට සමාන්තර වන ලෙස ඔසවා පාද දෙකින්ම නිවැරදිව පතිත වීම සිදු කරනවා. ඊගාවට පියවර 7ක හෝ 9ක අවතීන ධාවනයක යෙදෙමින් එල්ලීමේ ක්‍රමයට දුරපැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාකාරකම් භාවිතා කිරීම මගින් එල්ලීමේ ශිල්පීය ක්‍රමයේ පුහුණුව සිදු කරගන්න පුළුවන්. දුරපැනීමේ ක්‍රීඩා පිටියක ආකෘතියක් ඔයාලට පේන්න තියෙන ඊගාව රූපයේ. ඊගාවට දුරපැනීමේ ඉසව්වේ අසාර්ථක පැනීමක් ලෙස සැලකෙන අවස්ථා බලමු. නික්මීමේදී නික්මීමේ පුවරුවේ මෙහෙම නැත්නම් ටේක් ඔෆ් බෝඩ් එකෙන් ඉදිරිපස භූමිය ශරීරයේ කුමන හෝ කොටසක් ස්පර්ශ කිරීම අසාර්ථක පැනීමක්. නික්මීමේ පුවරුවට දෙපසින් පාද තබා නික්මීමත් අසාර්ථක පැනීමක් ලෙස සැලකෙන අවස්ථාවක්. වලට පතිත වුණාට පස්සේ පතිත වූ සලකුණ හා නික්මීමේ පුවරුව අතර වලෙන් පිටත භූමිය ස්පර්ශ කිරීම වරදක්. පතිත වූ සලකුණට පිටපසින් වලෙන් පිටවීම ධාවනයේදී හෝ පැනීමේදී කරණම් ක්‍රම භාවිත කිරීම දුරපැනීමේ ඉසව්වේදී අසාර්ථක පැනීමක් ලෙස සැලකෙන අවස්ථා. පාඩම අවසානයේ තියෙනවා අභ්‍යාසයක්. ඒක පළවෙනි එක දුරපැනීම හිස් තැනක් පැනීමකට අයත් ඉසව්වකි. දෙවෙනි එක දුරපැනීමේ ශිල්පීය ක්‍රමය හිස් තැනක් කි. දුරපැනීමේ ශිල්පීය ක්‍රමයට අවදි හිස් තැනක් අයත් වේ. අවතීන ධාවනයෙන් පසු අවදිය හිස් තැනක් අවදියයි. දුරපැනීමේ තරඟයකදී තම අංකය නිවේදනයෙන් පසු ප්‍රයත්නය ගැනීමට විනාඩි හිස් තැනක් කාලයක් ලබා දේ. දුරපැනීම අසාර්ථක ප්‍රයත්නයක් වන අවස්ථා තුනක් දක්වන්න ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මං ඔයාලත් එක කතා කළේ මල්ල ක්‍රීඩා වර්ගීකරණයේ පිටියේ ඉසව් යටතට ගැනෙන තිරස් පැනීමේ ඉසව්වක් වන දුරපැනීමේ ඉසව්ව. දුරපැනීමේ ශිල්ප ක්‍රම ශිල්පීය ක්‍රමයන් වර්ධනය කරගන්න ගන්න පුළුවන් ක්‍රියාකාරකම් පිළිබඳව යම්තාක් දුරට අවබෝධයක් ලැබෙන්නැතැයි කියලා මං සිතනවා. තවත් මෙවැනි පාඩමකින් ඔබ හමුවට පැමිණෙනතුරු ඔබ සියලුම දෙනාට ආයුබෝවන්.